නත්තලේ සුවඳත් එක්ක අපි මේ වැඩසටහන උන අපි කරන්න ගත්තේ. ඉතින් ඒක නිසාමයි මේ සඳුලි දාගෙන ඉන්නේ නත්තල් තොප්පියක් නේද? ඔව්. ඔව් ඉතින් නත්තල් තොප්පියක් දාලා මේ වගේ අපි සමරන්නේ සාමය නේද? අපි ප්‍රාර්ථනා කරන්නේ ජේසුස් වහන්සේගේ පණිවිඩය එක්ක නේද සාමයෙන් සතුටෙන් ආදරෙන් කරුණාවෙන් ජීවත් වෙන්න කියන එක. ඉතින් ඒකට එකතු කරන්න පුළුවන් අපිට මේ ආදරේ කරුණාව කියලා දෙන්නේ ඒක කියලා දෙන මාර්ගය හැටියට කලාව කියන එක මතක් කරගන්න. ඒ කලාව තුළින් තමයි කෙනෙකුගේ මානසිකත්වයෙන් නැත්නම් යම් මිනිසෙකුගේ සතුට එන්න නැත්නම් මිනිසෙකුගේ තියෙන තෙතමනිය කියන වචනේ ගත්තොත් හැඟීම ඒක බොහොම කාරුණික බව මේ සියල්ලම කලාවත් එක්ක එකතු වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා අපි පුංචි කාලේඳලම මේ හුරු පුරුදු කරොත් අනාගතේ පළපුරාණ නරෙම ඒ හා සමාන අසන්නතාවයක් තියෙන කෙනෙක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඉතින් ආදරේ කරුණාව ගැන කතා කරන නිසාම තමයි නත්තලට අපි නත්තල් 100ක් අඳින්නයි හදන්නේ. හා. ඔව් මම මට කියන්න තියෙනවා හැමෝටම Happy Merry Christmas කියලා. ඔව්. ඒත් එක්කම මමටත් Merry Christmas. ආ ඒක තමයි මේ සර්ප්‍රයිස් එක කීකේ හිකේ නේද ශා. හරි ලස්සනනේ බලන්න ඉතින් ඒ කරන නිර්මාණ වලින් වෙනස් විදිහේ නිර්මාණ කරනවා. නේද මේ අපි හැමදාම යෝජනා කරන්නේ අපි කරන දේවලින් විශේෂ නිර්මාණ බලන්නකො නේද හත් ලස්සන සනලිත් බොහොම ස්තුතියි ඈ. ඉතින් මේ වගේ දේවල් අලුත් අලුත් දේවල් කරනවට මම හරි කැමතියි. ඒ නිසා අපි පොඩි අයටත් යෝජනා කරනවා මේ වගේ අලුත් අලුත් දේවල් කරන්න අපිට එවන්න අපි ඒව බලලා අනිත්‍යින් බලක් කරනවා. මම එක තියා ගන්නවා බොහොම ස්තුතියි. මොකද හේතුව පුංචි අයගේ මේ දේවල් වටිනා කියන දේවල් අපි අගේ කරන්න ඕන අනිත්‍යින් තමයි අපිට අනාගතේ ඒවෙන් අය තව අගේ කරන්න පුරුදු කරන්න පුළුවන්. ඒ නිසාම ඉතින් ඒ නිසා බලන්න පුළුවන් අපේ YouTube channel එකට ගියනම් DPK YouTube channel එකට ඒකේ අපි පරණ videos ඔක්කොම තියෙනවා විවිධ දේවල් අපි කරලා අපිට ඒක බලන්න නැවත ගොඩක් තමන්ට ඉගෙන ගන්න වැඩ මේ කාලය තුල ඉගෙන ගන්න පුළුවන් කොහොමද YouTube channel එකට ඉස්සෙල්ලම යනවා නම් සම්ඩි කරන්නේ අපි YouTube එකට ගිහිල්ලා DPK kids කියලා search කරන්න search කරලා අපි video එකක් බලමු බලලා ඊට පස්සේ තියෙනවා subscribe කියලා බෙල් බටන් එකක් ඒක ක්ලික් කරලා ඊට හැපටෙන් තියෙනවා පුංචි පුංචි බෙල් බටන් එක ඒක ක්ලික් කරන්න එතකොට අපි කරන නව නිර්මාණ අලුත් නිර්මාණ චිත්‍ර ඕගලන්ට එනවා එතකොට ඒක බලන්න පුළුවන් ඒක බලන්න අඳින්නත් පුළුවන් ඒකම අපිට ෂෙයා කරන්න පුළුවන් කමෙන්ට් කරන්න පුළුවන් ඒ ලයික් කරන්න ලයික් කරන්නත් පුළුවන්. ඒ නිසා අපි මේ කියන්නේ මේ වැඩසටහන කරන මේ ප්‍රෝග්‍රෑම් එකේ නැත්නම් YouTube එකේ ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම හොඳ දේවල් තමයි තියෙන්නේ. සපුන් කියන හොඳ දේවල් අපි උගන්න ඕනේ වැඩි වෙලා ගන්නෙ නැති. අපි සැන්ටා කෝස් අඳින්නයි හදන්නේ නේද? ඔව්. අඳිමුද එහෙනම්? රයිට් පද්දන්න. රයිට්. තාපා. රයිට්. එහෙනම් මොන අපි දැන් අඳින්නයි හදන්නේ. අපි එහෙනම් බලමු. අඳින්න පටන් ගමු. ඉස්සෙල්ලම අපි අඳිනකොට මතක් කරගන්න ඕනේ නේද අපි නිතරම මිනිස් රූපයක් අපි මේක පොඩි කැරක්ටර් එකක් විදිහට අඳින්න ගමු ස්වභාවික දෙයින් එහා ගිහිල්ලා පොඩි කාටුන් විදිහට මේ සැන්ටා කෝස් අඳින්නත් අඳින්න කියලා දෙන්න තමයි හදන්නේ මේ සැන්ටා පාවිච්චි කරලා මේ වගේ කාඩ් උනත් ඕගොල්ලන්ට ඉස්සරහට හදලා නෑදෑයන්ට කට්ටියට ඔක්කොරිම නේද දෙනවා දෙන්න පුළුවන් තව මට කාඩ් එකක් අරගෙන ඉන්න තව එකක් ඇඳලා හරිද එහෙමනම් ඔන්න අඳින්න පටන් ගමු ඉස්සෙල්ලම අපි මේ වගේ ආව් අපි හැමදාම අඳින වගේ ඇස් දෙක අඳිමුද ඉස්සෙල්ලම හරි ඕනේ නම් මේ ඇහක් අඳගත්තා මේ පැත්තන සමානව රවුම ඒ විදිහටම අඳ ගන්න පුළුවන් මේ සමානව අඳිනවා කියන එකත් හරි වැදගත් පොඩි අයට එක සමාන රවුම් අඳින්න කියලා දෙන එක ඉතාලම වැදගත් අන්න මේ වගේ පොඩි රවුම් පුත් අපි අඳගමු ඊට පස්සේ අපිට මේ වගේ පොඩි අඳුමක් මේ රවුම අඳගත්තා ඊට පස්සේ එකත් අපිට තව ටිකක් පුළුවන් මේ හැරි ඉඳලා අරගෙන තා පල්ලෙහාට මෙන්න මෙහෙම රයිට් කොහොම කරලා රවුලක් කන්නේ නේද ඔව් කොහොම කරලා රවුලක් කන්නේ හයි මේ ඊට පස්සේ අපිට hina වෙලා නේද ඉන්නේ නිතරම
Santa Claus. ඔය ආනාලා ඉන්නේ ටැග් දුදන් කියන්නේ. ළමයිත් එක්ක තියෙන ලොකුම සතුට තමයි ළමයිත් එක්ක ඉන්න. ඉතින් අපිත් එහෙමනේ මේ වැඩසටහනේ පුංචියත් එක්ක නිසා හරි සතුටින් තමයි මේ වැඩසටහන වුණා කරන්නේ. පුංචියත් එක්ක වැඩ කරන එක හරිම සතුටේ. ඒක අපේ වයසින්වත් අපිට දුර යන්නේ ඒක තමයි ඇත්ත නේද? හරි එහෙමනම් ඔන්න අපි මේ පැත්තේ තොප්පියත් රේඛාවක් ඇඳගමු. Right? ඔන්නේ පාරක් මේ අඟින් මේ සුදු පාට කැලනේ තින්නේ මේ සම්දි දාගෙන ඉන්නේ නේද? ඒසේ වගේ අපිට පුළුවන් මේ කොන් මේ එතන ඒ වගේම අපිට මේ වගේ හරිද නත්තර තොප්පියකුත් අඳින්න පුළුවන් නේද? ඔව් මම කළා අඳින. හදලා ඊට පස්සේ මේ තින ලොකු බෝලයක් තින මෙතෙන් නේද? මේ තින මේකෙත් තින ඒ වගේ කැඳ ගන්න පුළුවන්. Right. ඊට පස්සේ අපිට පුළුවන් ඔන්න දැන් අඳින්න. Right. මෙතන ඉඳලාම අපි ගන්න මෙන්න මෙහෙම කරලා මෙන්න මෙහෙම පල්ලෙහාට රේඛාව. බලන්න අඳින්න පුළුවන්ද කියලා. මේ පැත්තෙත් ඒ වගේම රේඛාවක් ඇඳලා. Right. ඇඳලා මේක මෙන්න මෙහෙම රවුමටම අපි අරගන්න. අරනේ මේකත් මෙහෙම රවුමට බැඳ ගන්න. ඇඳනේ නියම. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනදී මෙතන ඉඳලා මෙන්න මෙතන බෙල්ට් එක නේද? මේ වගේ පොඩි බෙල්ට් එකක් දාලා මේ වගේ රවුම පොඩ්ඩක් ඇඳ ගන්න පුළුවන්. Right? මේ කොටුවක් ඇඳගත්තා. Right? ඊට පස්සේ හරිද? මෙතන මෙහෙම රේඛාව ඇඳගත්තා. මෙතන මෙහෙම රේඛාව ඇඳගත්තා. හරිද? Right. නියම. නේද? හ්ම්. ඔව්. සමෙතන පුළුවන්. Right? හරියට හරි. ඊට පස්සේ අපිට පුළුවන් එයාට මෙහිම අත් දෙකක් දෙන්න නේද? මෙතන මෙහිම එකක් කරලා තියෙන. ඊට පස්සේ මෙතන ඉඳලා අපිට තනි කර යාට අත් දෙකේ නේද? මෙහෙම අඳින්න පුළුවන්. සෑ ග්ලව්ස් එකක් දානව නේද අත් දෙකට? ඔව් මෙහෙම දෙකක් දාමු අපි. ඊට පස්සේ අපිට ඔන්න යාට ලොකු සපත් දෙකක් දාන්න පුළුවන් නේද? ආ. ඔන්න අපි යාට දානවා ලොකු සපත් දෙකක්. හරි සරලයි නේද? හරි සැහැල්ලුයි සරලව අඳින්න පුළුවන් මේ වගේ පුංචි characters නේද? අපි මේ කරන්නේ cartoon characters වගේ ඒ චරිතේ කොහොමද පෙන්වන්නේ කියලා බොහොම සරලව කියලා දෙන්නේ තමයි අපි කරන්නේ. ඊට පස්සේ අපි මෙතන දාමුද නත්තල් 100ට නත්තල් වැදගත් මේ පුංචියයි ආසම කරන කොටස? හා මොකද්ද? තෑගි තියෙන මල්ල? තෑගි තියෙන මල්ල ඒක තමයි. ඒක තමයි වැදගත් නේද? නිකම් බලන් ඉන්නේ ඒ නිසා තමයි. රේඛාව කැඳගත්. හරි. අපි හොඳ නත්තල් 100 කෙනෙක් කැඳගත්තා නේද? ඔව්. හරි. අපි මේක පාට කරමුද එහෙනම්? හා. හරි. අපි එහෙනම් පාට කරමු. හරි යන්න අපි නැත්තා 100 ඇඳලා නේද අපි ආ කන් දෙකක් දාලා නැහැ නේද දාමුද කන් දෙක මෙතන මෙන්න මේ පොඩි එකක් මේකට කරන්න පුළුවන් ආ හරි හරි එහෙමනම් ඔන්න අපි ඇඳගත්තා නේද ඔව් ඔව් නැත්තා 100 ඇඳ අපි බලමුද පොඩි පාරකුත් දාමුද නිකන් පොඩි පාරක් වගේ නිකන් මෙහෙම
නේද? හරි. දැන් අපි එකතු කරමු. හරි මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකකුත් ඔයගොල්ලෝ එකතු කරන්න පුළුවන්. තා බෑග්ග්‍රවුන්ඩ් මොන හරි අඳින්නත් පුළුවන්. පස්සේ බලමු අපි ඇඳපු එක. මේ බලන්න හරිම ලස්සනයි නේද? නත්තල් 100 කෙනෙක්, චූටි නත්තල් 100 කෙනෙක් වගේ නේද? හා. ඉතින් එහෙමනම් ඔන්න අපි අදත් මේ වගේ නත්තල වෙනුවෙන් නේද? නත්තල නිසාම නත්තලා නිසාම මේ වගේ අපි නිර්මාණයක් කරලා අපි ඉදිරියට තව නත්තල් නිර්මාණ අපි ගොඩක් කරන්න සූදානම්ක් තියෙනවා. එහෙමනම් ඉතින් අදත් සමු ගන්නවා. සිරු දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.